අයිබුවන් හංගුගොරෙල් අල්ගු ශිප්තා දෙතික මට්ටමේ ව්‍යාකරණ වැඩසටහන. ඔබ මට එවන ප්‍රතිචාරානුව මේ වැඩසටහන් මාලාවෙන් ඔබ ගොඩක් කොරියානු භාෂාව ඉගෙන ගත්තා කියලා පේනවා. ඔබේ අදහස් යෝජනා වගේම මා දිරිමත් කරන මේ පණිවිඩ මට ලොකු සවියක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මා සමග සම්බන්ධ වීම ගැන. කොරියානු භාෂාව මුල සිට ඉගෙන ගන්නවා නම් හංගුගොරෙ මන්නාදා කියන පොත ඒකම ප්ලේලිස්ට් එකක් තියෙනවා ඔබට ඉගෙන ගන්න පුළුවන්. මා කරන සියලුම වැඩ කටයුතු හංගල් ඉන් සිංහල කියන පිටුවෙන් ඔබට ඉදිරිපත් කරනවා. ඒ විස්තර සහ මා එක කතා කරලා ගැටළු සම්බන්ධ කතා කරන්න අවශ්‍යයි නම් මේ පිටුවට සම්බන්ධ වෙන්න. හංගුමයිසොන් සෙනිම් හංගල් ඉන් සිංහල. එහෙනම් අද අපේ පාඩමට යනවා මේ ද්විතීක මට්ටමේ. ටිකක් ඉහළට ගියාම ඉගෙන ගන්න ව්‍යාකරණ රටා. අද අපි බලන්නේ මෙන්න මේ ව්‍යාකරණ රටාව ගැන. තාගානෙන් කලින් ඔයාලා දාගා කියල එකක් ඉගෙන ගත්තා. මොනවද මේ එක වගේ ඇහෙන්නේ? තාගා කියනවා, තාගානෙන් කියනවා, ඔක්කොම එක වගේ. බලන්න මෙතන නෙන් කියල එකක් එකතු වෙලා තියෙනවා. මේ පුංචි කොටසෙන් ව්‍යාකරණ සම්බන්ධ වෙනසක් ඇති වෙලා තියෙනවා. අද අපි ඒ ගැන කතා කරනවා. අපි දාගා කියලා කතා කරේ යමක් කර කර ඉඳලා තවත් වැඩකට වෙනස් වීම, වෙනත් දෙයක් කිරීමට අපි දාගා කියලා ඉගෙන ගත්තා. මේ ව්‍යාකරණ රටාවට අපි එකතු කරනවා නන් කියන කොටස. තාගානෙන්, තාගානෙන්. මේ වෙනස, මේ කොටස එකතු කිරීමේ නැතිවන වෙනස මොකද්ද කියලායි අපි බලන්නේ. අපි මේක බලන්න කලින් උදාහරණ කීපයක් බලමු. මුලින්ම අපිට කියන්න පුළුවන් යම්කිසි ක්‍රියාවක් කර කර ඉඳලා ඒ කර කර හිටපු එක ජුම්දන් මැදින් නවත්තලා වෙනත් වැඩක් කරා කරනවා කියලා කියන්න. මේ උදාහරණ බලන්න. කබුනන් ජිබප්පේ ජම්සි සොයිත්තගනෙන් මුනල් යල්ගෝ තුරගස්සායෝ. කබුනන් ජිබප්පේ ජම්සි සොයිත්තගනෙන් මුනල් යල්ගෝ තුරගස්සායෝ. තගානෙන් ඊට පස්සේ තවත් කරපු වැඩක් කියලා තියෙනවා. මේකේ වෙනසක් නැහැ. ඒ පුද්ගලයා දොර ඉස්සරහා ටිකක් හිටගෙන ඉඳලා ඊට පස්සේ දොර අරගෙන ගියා කියලා තමයි තියෙන්නේ. මෙතනින් ඕගොල්ලන්ට කලින් අපි ඉගෙන ගත්ත දාකා සමග විශේෂ වෙනසක් පේන එකක් නැහැ. මොකද දාකා කියන රටාවට සමාන අරුතක් මෙතන එකතු වෙලා තියෙන්නේ. මොකද ඉස්සෙල්ලම හිටගෙන හිටියා, පස්සේ දොර අරගෙන ගියා කියලා තමයි තියෙන්නේ. අපි තවත් එකක් බලමු. මින්සු ශීගා චොකම් ජොන්කාජි චගරිල් කොයිත්තගානන් නාකස්සායෝ. බලන්න, මින්සු කියන කෙනා පොඩ්ඩකට කලින් චොගම් ජොන් කාජි පොඩ්ඩකට කලින් වෙනකං මේ චුට්ටකට කලින් මම දැක්කා කියලා අපි කියනවනි. චොගම් ජොන් කාජි චෙක් ඉල්තගා නන් කියල එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ නාකස්සායෝ එළියට ගියා, පොතක් බල බල ඉඳලා එළියට ගියා කියලා තමා මෙතන තියෙන්නේ. මෙතනත් කලින් එකක් කරා, ඊට පස්සේ තව එකක් කළා. මේ ක්‍රියාවන් දෙකේ සම්බන්ධයක් නැහැ. එකක් කර කර ඉඳලා නවත්තලා ජුම්දන් නවත්තලා තව වැඩක් කරනවා කියලා තමා කියලා තියෙන්නේ. අපි මෙතනට දාගා නැතුව ඇයි තාගානන් කියලා දාලා තියෙන්නේ? අන්න ඒකයි අපි දැනගන්න ඕනේ. මේ තාගානන් කියන රටාව යොදන තවත් තැන් තියෙනවා. අපි ඒ වගේ තැනක් අරගෙන බලමු මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. කේසක් ඔදුන් දෙසෝ චෙගල් බොදාගානන් නුනිල් බොරි කිෂිවෝ. මෙතන තියෙනවා අලුත් යෙදුමක් නුනිල් බොරි දා කියලා. ඇස් විසි කරනවා කියනවා. ඇස් පුළුවන්ද විසි කරන්න? බැහැනේ. මෙතන ඇස් විසි කරනවා කියන්නේ ඇස් නරක් වෙනවා කියන තේරුම. ඔදුන්දේ කලුවර තැන්වල ඉඳන් එක දිගට පොත් බලලා ඇස් නරක් වෙන්න පුළුවන්. ඇස් නරක් වෙන එක පහසුවෙන් නරක් වෙනවා. නුනිල් බොරිගි ශිවා කියලා තියෙනවා. පහසුයි එහෙම වෙන්න. ඒ නිසා බලන්න එපා කියලානේ මේ කියන්නේ. මෙතන බලන්න තාගානෙන් යොදලා තියෙන්නේ ඇයි කියන එක අපට පුංචි ඉංගියකින් පෙන්වලා දීලා තියෙනවා. කේසක් ඔදුන් දෙසෝ චෙගල් ඉක්තාගානෙන් චෙගල් බුදාගානෙන් නුනිල් බොරිගි ශිවයෝ. එක දිගට පොතක් බැලුවෝතින් කියන තේරුමෙන් මෙතන යෙදිලා තියෙනවා. අපි කියනවනේ හා හා බලාගෙනයි කියලා. බලාගෙනයි ඔහොම කළෝතින් මෙහෙම වෙයි. ඔන්න ඔය වගේ වාක්‍යයක් හදන්න අපට තාගානන් කියන එක යොදන්න පුළුවන් කියලා පෙන්නලා දීලා තියෙනවා. ජුමාරේදු ඉරාදාගානෙන් තාම් ජුවේ හින්දල් ගෙස්සායෝ. බලන්න, ජුමල් සත්‍යන්තේත් වැඩ කෙරුවතින් තාම් ජුවනන් හිම්දල් ගෙස්සායෝ ගෙස්සායෝ එහෙම වෙයි කියලයි කියන්නේ. සතියන්තෙත් වැඩ කළොත් ඊළඟ සතියේ තවත් අමාරු වෙයි. මොකද එක දිගට වැඩ කරනවා කියන තේරුමනේ, විවේකයක් නැහැ කියන තේරුම. ජුමාරේදු ඉල් හදාගනෙන් තාම් ජුවේ හිම්දල් ගෙස්සායෝ.
ඊළඟ සතියේ අමාරු වෙයි මහන්සි වෙයි කියලා කියනවා. මෙතන බලන්න දාගානන් සතියන්තේත් වැඩ කෙරුවෝතින් බලාගෙනයි ඊළඟ සතියේ අමාරු වෙයි. ඔන්න ඔය වගේ තේරුමකින් අපට කියන්න පුළුවන්. දැන් ඔබට පේන්න ඇති තගා සහ දාගානන් කියන එක අතර පුංචි වෙනසක් තියෙනවා කියන එක. තගා කිව්වහම යමක් කර කර ඉඳලා ඊට පස්සේ කියන තේරුම නම් තගානන් කියන එක. යමක් කෙරුවෝතින් බලාගෙනයි කියන තේරුම එකතු වෙලා තියෙනවා. මෙන්නන් කියන කොටස එකතු වීමෙන් අරුතේ වෙනසක් ඇති වෙලා තියෙනවා කියන එක ඔබට පේනවා ඇති. නෙයිල් උජොන් කාජි නල්ෂිගා මැක්තාගානෙන් උහු බුත්තා හුරියෝජිගෙස්සිමිදා. උදේට නල්ෂිගා මැක්තා කියලා කියන උදේට පැහැදිලි අහස නිල් අහස තියෙනවා. එහෙම වෙලා අවසානයේ හවසට එකපාරට හුරියෝජිගෙස්සිමිදා. හුරිදා කියන්නේ වලාකුළු පිරෙනවා අඳුරු වෙනවා කියන එක. හුරියෝජිගෙස්සිමිදා අඳුරු විය හැකි අඳුරු වෙනවා ඉදිරියට වෙන්න තියෙන දෙයක් ගැන කියන්නේ. මෙතන අපි ඉගෙන ගත්ත අර දාගා කියන එකට සමාන තේරුමක් තමයි තියෙන්නේ. එකක් උදේට පේන්න තියෙන ක්‍රියාවලිය සහ හවසට පේන්න තියෙන ක්‍රියාවලිය වෙන වෙනම කියලා දීලා තියෙනවා. නමුත් පුංචි සම්බන්ධතාවයකුත් තියෙනවා. ප්‍රතිවිරුද්ධයි කියලා පෙන්නලා දෙන්න මෙතන උත්සාහ කරලා තියෙනවා. උදේට මයිත්තා හවසට හුරිදා. මේ දෙක හොඳින් බැලුවොත් අපිට පේනවා ප්‍රතිවිරුද්ධ දෙයක් අපිට කාලගුණය සම්බන්ධව දැක ගන්න පුළුවන්. යම්කිසි ක්‍රියාවලියක් එක දිගට පවත්වාගෙන ගියොත් සමහර විට අහිතකර දෙයක් සිදුවෙන්නත් ඉඩ තියෙනවා කියලා අනුමාන කරලා කියන්න මේ රටාව පාවිච්චි කරන්න පුළුවන්. ওই විදිහට ගියොත් එහෙම හරියන්නේ නැහැ. ওই විදිහට ගියොත් එහෙම මෙහෙම වෙයි කියලා කියන්න අපිට පුළුවන්. ගුණපද බැලුවොත් හැම ගුණපදයකටම මේක එකතු වෙන්නේ නැහැ. සමහර ගුණපදවලට තමයි එකතු වෙන්නේ. එහින්දා අපි බලන්න ඕනේ අවස්ථාවට අනුව මොන වගේ පදද මේ දාගානන් කියන රටාව සමග යොදන්න පුළුවන් කියලා. මේ දාගානන් කියන එක ඉරොත්තා කරොත්තා චරොත්තා කියලා වචන තුනක් තියෙනවා. කලින් ඔබට කියලා දීලා තියෙනවා. මේවා සමගත් අපිට මේ දාගානන් යොදන්න පුළුවන්. ඊරොදාගානන්, කරොදාගානන්, චරොදාගානන් ওই විදිහට කියන්න පුළුවන්. එකම අවස්ථාව අරගෙන අපි මේ තුන යොදලා වාක්‍ය හදලා බලමු. ගොඩාක් සුල් මත්පැන් බොන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මේ කෙනා දිහා බලලා එක්කෙනෙක් කියනවා. ඉරොදාගා ප්‍යෝංගිරාදොසෙන් කිමියෝ නොත්තො කෙහෙයෝ. බොන්න එපා හොම මේ විදිහට බීලා ප්‍යෝංගිරාදොසෙන් කිමියෝන් ලෙඩක්වත් හැදුනොත් ඔත්තො කෙහෙයෝ මොකද කරන්නේ? ඉරොදාගා මේ විදිහට ගිහිල්ලා ඉරොදාගානෙන් ප්‍යෝංගිසෙන් කි ගෙස්සායෝ මේ විදිහට බිව්වොත් එහෙම ලෙඩ වෙයි. ඉරොදාගානෙන් ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කරොදාගානෙන්. කරොදාගානෙන් ප්‍යෝංගිසෙන් කි ගෙස්සායෝ එයා හරියට බොනවා. ඒ විදිහට බිව්වොත් එහෙම ලෙඩ වෙන්නත් ඉඩ තියෙනවා. චරොදාගානෙන් අර විදිහට බිව්වොත් එහෙම ලෙඩ වෙන්නත් ඉඩ තියෙනවා. චරොදාගානෙන් ප්‍යෝංගිසෙන් කි ගෙස්සායෝ දැන් අපි කතා කරන පුද්ගලයා අනුව මේ තැන් තුන වෙනස් වෙන්න පුළුවන්. එයාට කෙලින්ම කතා කරනවා නම් ඉරොදාගානෙන් ප්‍යෝංගිසෙන් කි ගෙස්සායෝ කියලා කියන්න පුළුවන්. ඒ පුද්ගලයා ගැන තව කෙනෙක්ට කියනවා නම් කරොදාගානෙන් ප්‍යෝංගිසෙන් කි ගෙස්සායෝ ඈත ඉඳන් බලන් ඉන්නවා මේ පුද්ගලයා බොනවා. චරොදාගානෙන් ප්‍යෝංගිසෙන් කි ගෙස්සායෝ කියලා කියන්න පුළුවන්. ওই විදිහට මේ රටාව යමක් එක දිගට කරගෙන ගියොත් ඒ විදිහට ගියෝතින් කියන තේරුමෙන් යොදන්න පුළුවන් කියලා ඔබට පේනවා ඇති. එහෙනම් ඔබත් මේ ව්‍යාකරණ රටාව පාවිච්චි කරලා වාක්‍ය හදලා බලන්න. හැමදාමත් මම කියනවා වගේ ඔබට ස්තුතියි මා සමග එකතු වෙලා ඉන්න එක ගැන. ඔබේ කොරියානු භාෂා දැනුම දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්.